දෝෂණය වංචාව ධාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ දෙසියා සුහයි වැනි ටෙලිවකිය. රටේ දැවෙන සියලු ප්‍රශ්න පස කලා අදත් සමහර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව නතාශල නේද ජෙරොම්ලා. අදඋදේ පාන්දර මේ පොතරාකේ පීරද්දි හරි අපූරු පුංචි පොත් පින්ංචක් අතට ලැබුණා. පොතේ නම කලියුගේ ලේලතියෙන්නේ රනිල් වික්‍රමසිහ. ප්‍රකාශයට පත්කරලාතින්නේ UP මීඩියයකින්. ඒක යන්නේ සීර වශෙන්ම මේක මේ වත්මන් ජනපති රනිල්ම ලියපු එකක් තමයි. මුල් පිටුවේ මෙන්න මෙහෙමතියෙන්වා. බුදු දහම හා සසුන මුහුණ දෙන වත්මන් අභියෝග්‍යන් පිළිබඳ විමසුම් ඇසින් බලන ලිපි සරණිය කියලා. පොත් පිංචේ සම්පූර්ණ පිටුගාන පිටු විසි අටයි. එහහි දොළොස්වැනි පිටුවේ මාතෘකාවට තමයි මගේ හිත එක පාරමගේ වෛතුල්ලවාදේ සහ වර්තමානයේ. ඒේ ර්තමානය කියලා රනිල් වික්‍රමසිංන්න එදා. ඒකන්න මේ කතාව පවත්තපු දවසේ ඒ කාලේතමයි අදහස් කරලා තියෙන්නේෙ. ඒ කාලේතමයි. දෙදස් දාහතරය ජූනිි විසි නමවැනිදා දෙදස් දාාහතර ජූනිි විසි නමවැනිදා ගාල්ලෙදිකරපු කතාවක් තමයි මේ පොතේ මේ වෛතුල්ලවාදේ සහ වර්තමානය කියලා සටහන් කරලා තියෙන්න හැබැයි මේ කතාව ඔහු කරලා තියෙන්නේ දෙදස් දාහතරදි වනාත්න් එක වැඩියම්ම වලංගු අදට ඒඇන්නේ අධින් වසර නවයකට පෙර වත්මං ජනපති රනිල් එදා පොවත්තුපු කතාව අදදටත් හොන්දටම වලංගුයි ඒ ඇයි කියලා කියට පෙ මේ කතාවේ සාරාංශය හොයාගන්ට එපාය නේද. ඒ එක් ඇැනක මෙන්න මෙහිම තියවා. තෙරුන් වහන්සේලාගේ ධර්මය පදනම් කරගත් බුදුදුහමට සහ මහා විහාරීය සිර්තට වර්තමානය තිබෙන විශාලතම ප්‍රශ්නය අභියෝගය සහ තර්ජනය වනුවේ ඒ කාධිපති රාජපක්ෂ රජීමේ ඇතිකර තිබෙන වයිතුල්ලෙවාදයි. . එක අය හත්වොත් හොන්දයි නද. තෙරුන් වහන්සේලාගේ ධර්මයේ පදනම් කරගත් බුදුදහමට සහ මහාවිහාරීය සිරිතට වර්තමානයේ තිබෙන විශාලතම ප්‍රශ්නය අභියෝගේ සහත් තර්ජනය වනුවේ, ඒ කාධිපති රාජපක්ෂ රජීමය ඇති කරතිබෙන වයිතුල්්‍යවාදයි. හරි අ අපූර වචනයක් නේද. මීට අවරදු නවයකට පෙර රනිල් වෙක්‍රමසිංහ භාවිත කරල තියෙන්න්නේ නේද ඒ කාධිපති රාජපක්ෂ රජීමය මේ වචන පාවිච්ච කරන්නේ දෙදාස්දා හතරදි. අද ඒ රජමේට රනිල් රාජපක්ෂ හෞුල් නායකත්ත්වයක්තියෙන්න්නේ නේද බලන්න නිකා රියසකලෙස ජීවිතේ කැරකෙන විදිය නේද? al හගේ ච ලට තවටි का ඩ දෙමු. මෙන්න හිමත් ලා තිन ැන දෙදස් දාහතරේ ඔහු මෙන්න මෙහෙමත් කතා කරලා තියෙනවා. අපේ රටේ බුදුදහම කියන්නේ මහායාන බුදුදාම හෝ වජජරයාන බුදු දහම නෙවෙයි අපේ බුදු දහම තෙරුන් වහන්සේලාගේ ධර්මයයි මාතලි අලුවිහාරේදී ත්‍රිපිටකේ ග්‍රන්තාරූඩ කරමින් අප තේරවාදී බුදුදහම ආරක්ෂා කලා ඒ චේදයෙන් පසුව ඉළඟචේදෙත් හරි අපූරු කතාවක් ලේනෝ මෙන්න මෙහෙමයි ඒ ඉළඟචේදේ තියෙන්නේ අපේ රටේ සෑම ආණ්ඩුවකටම සමහරතීරණ ගැනීමදී ප්‍රශ්න ගැටළුවලට මුහුණ දෙෙන්න්ට සිද වනාා ජනාධිපති ජයාර්චෑවර්ධන අගමැති සිරිමාාවූ ජනාධිපති චන්ද්‍රිකාටත් අර්බුදකාරි අවස්ථාවල්ට මුහුණ දෙෙන්ට සිද වුණ. එදා මේ නායකින් සාකච්ඡා මාර්ගන් සිය ප්‍රතිපත්ති ප්‍රශ්න විසඳගත්තා. මේ කවුරුතුන් මහා සංගරත්නය සහ ඒ ඒ නිකායවල වැඩ කටයුතුවලට ඇගිලි ගහන්ට ගියේ නෑ අං එහෙමත් රනිල් වික්‍රමසිංහ මේ වෛතුල්ලවාදේ සහ වර්තමානය කියන ඔහුගේ කතාවේ සඳහන් කල්ලා තියනෙන. . ළඟට තවම හිමත්තිය ෙනවා. මගේ යෝජනාවක් අුව මගේ කියන්නේ මේ කතාාව කරන රනිල්වික්‍රමසිංහ ගෙනයකත්වෙන් හොඳද එදා ඔහුගේ යෝජනාවක් අුව තමයි ජ්‍යර්ජ්‍යාවර්ධන චනාධිපති, ෞද්ධ කටයුතු කොමසාാරිස් දෙපාර්്මේන්තු කියළෙකක් කාරම්භ කරන්නේ එක රම්භ කරන්නේ රනිල්වික්‍රමසිංහ එදා කරපු යෝජනාවක් අුව. ටත් ි කාලෙට පස්සේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බුද්ධ ශාසන අමාත්‍යංශය ඇති කරනවා එයනුව මේ නායකින් කටයතු කළේ මහනාහිමිවරුන්ගේ අවවාද අනුසාාසනා අනුවයි මෙහම ලියන රනිල් වික්‍රමසිංහ දා හ්‍රවනි පිටුවේ අන්තිීමට තව අූර්වාකයක්ලේලා තියෙනවා නමුත් ඒ ආධිපති රාජපක්ෂ රජීමය මේ මහා නාහිමිවරුන් ප්‍රධාන මහා සංගරත්නේද අනෙකුත් සර්වාගමික නායකින්වද දකින්නේ ස පාලනේට තර්ජනයක් ලෙසයි. බලන්න නමුත් ඒකාධිපති රාජපක්ෂ රජීමේනේද මේ මහා නාහිමිවරුන්න දකින්නේ. ගොල්ලන්ට තර්ජනයක් ලෙස කෞද හමලීලනි රනිල් වික්‍රමසිංහ දෙදස් ාහතරද. අරද ඊට හේතුවේ තිබන්නේ මහානාහිමිවරුන් සහ කාරක සංග සබහා මත්කොඩුජාවාරමට කැසිනෝ ව්‍යාපාරයට සහ දූෂණයට එරහිව රජුවම කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාධත් මානව අයිතිවාසකමුත් නීතියත් තහවුරු කරන්න ලෙසට ආණ්ඩුවට අවධාරණය කිරීම බුදු දහම මතක් කරදීමනේද බලන්නකෝ රාජපක්ෂගේ ආණ්ඩුවට එදා මහසංඝයා වහන්ේ දීලා තියෙන අභියෝගේ මොखද්දබියෝගේ උඩුජවාර්මට කැසිනෝව්‍යාපාරයට දූෂණයට නේද ඒකට එරෙහිව මහසංඝයා වහන්සේ කතා කරනකොට තමයි අර මහින්ද රාජ පක්ෂලගේ ඒ කාධිපති රැජීමට තරහා ගිහින් තියෙනෙක් මේ ඔක්කොම කියන්නේ ්‍රානිල් වික්‍රමසිංහ අදවර්මන් ජනාධිපති මේ කිය තින්නේ දෙදස් දාහත රෙදයා එක මතක තියාගන්ට මේ ආගමික නායකින්ගේ මඟ පෙන්වීම සිය බලය තහවුරු කර ගැනීමට ඒ ආධිපති රාජපක්ෂ රජිමේට විශාල අභියෝගයක් පන නිසා මුලින්ම කළේ දාහත් පෙන ආු ඩු ක්‍රම ව්‍යවස්ථා ශංශෝධනය අහෝසි කිරීමයි එමගින් ස්වාධීන කොමිෂන් සබා සියල් අක්්‍රිය කිරීමයි. ලන්න්නුකරජ පක්ෂල කරලතින දේ නේද. ඊට සමගාමීව ජනමාධ්‍යවේදින් ඝාතනය කිරීම ජනමාධ්‍ය ආයතනක ගිනිතැබීම, මමාධ්‍යවේදන්ට පහරදි තර්ජනය කිරීම ආදි ක්‍රියාමගින් ජනමාධ්‍යය සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමටාත්න් මේ රජී මේ දේශපාලනය ක්‍රා කරමින් ඉන්නවා. රජීීමේ දේශපාලල ග්‍රහණයට පත් පොලිසිය පෞද්ගලිකාංශයේ සේවක සේවිකාවන් පවා බියගන් වනවා. ශිරානි බන්ඩාර්ණයක අගිෙන සුරුවරියව තනතුරේ. පහ කර අධිකරණය සම්පූර්ණයෙන්ම අඩ පන කලා බලන්න එදා රනිල් වික්‍රමසිංහ දෙදාස් ාහතරදි රනිල් වික්‍රමසිංහ, කල යුගේ කියලා පුංචි පොත් පിංච மேලිය තියෙන්නේ ඒ ඔහු කරපු ප්‍රසිද්ධ කතා. දැන් ඇත්තටම අද ඔහු අතින් සිදුවන්නේෙත් ඒටිකම නේද. දැන් බලන්නකෝ නේද මේ කතාවහරි දිගයි හැබැයි. ලස්සනයි. රාජපක්ෂ ඒ කාධිපති රෙජිමේ ගැන හරි අපූරු විවරණයක්නේ වැඩිය ඇතක් නෙේයිනේ දස් දාාහතර කන තතාම අවුරදු නවැයි නේද. දයිවේ සර්ධමක මහත බලන්න අද ඔහු ඒ රෙජිමේ විසින්ම බලයට පත්කරගෙන තිබෙනවා. අද ඔහුව ඒ රජමේම නායකයා බවට පත් කරගෙනතිබෙනවා නේද. මේ දස් දාාතර රානිල් වික්‍රමසින්. රාජපක්ෂ රජීීමේ අරම්භයා කළ කතාවේ වැදගත්මවාකි පේ දැන් අදටත් පලංගී නේද? මේ ඒ ආධිපති රාජපක්ෂරජීමය එක එක සංවිධහන ගොඩනාාගෙන තිබෙනවා රනිලික්‍රමසිහ ගැනෙ මමනවේ හොදේ මේ බලවේග මුලින්ම ගොඩ නැගුවේ සිරිකොතට පහරදීම සඳහායි. ආරක්ෂක අංශෝල සහයද ඇතිව බොදු බල සේනාව සිරිකොතට කඩා වැදුනා. අලුත්ගම සිද්ධිය ඇති කළේත් මේ පිරිසමයි. දෙදස් දාහතරෙද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රජීමේ නින්දිත යටටිකූටටුගේම දැක්කෙ ආං ඒමයි අද ඔහු රාජපක්ෂ රජිමේ විසින් පත්කරගත්න් රජීමේ ජනාදිිපති ඔහු අද ක්‍රයා කරන්නේත් රාජපක්ෂරජීමයම එදා වෛතුල්ලවාදී ගහ්පුගේ මෙම ආකාරයටද කියලා අපිටාද ප්‍රශ්න කරන්ට වෙනවා. හරිද ඒම ප්‍රශ්න කරමින් ටෙල්වියකි අවසන් කර ටත්තුෝනි. ජධපति විक्්‍රමසිංහට බूමරගේ කැරකිලා आය ඇවිල් නේද. අපි මෙ මේ खत्माතක් करරනවා හෙනangeතින් පුං हේ වගේ ස්වාदයන මැතිවරණ කොමිසම अකුලපු රනිල්. ජනක රත්නායකව මහජන උපයෝගිතා කොමිසමෙන් ඇදල දොට්ටදාපු ජනපති රනිල් මාධ්‍ය्य माර්ධනය සඳහා එක එක අනපනත් න්‍යමන ගේන්ට හදන රනිල් ඇත්තටම රාජපක්ෂරஜමේ අවතායම නේද කියලා අසමින් අද तेෙල්වැකිය අවසන් करනවා.